කරන්නේද අවසරයි. යම්කිසි පණිවිඩයක් ලබා දිය හැකි සහ යම්කිසි උපදේශයක් ලබා දිය හැකි තවත් එක් කාණ්ඩයක් ලෙස නාට්‍යාංගය පෙන්වා දිය හැකි. ඉතින් මේ ආරාධනය අපේ දහම් පාසලේ කණ්ඩායම් තුනක් ලෙස වෙන් කර ඇති සඳුමිණි, හසරාදි, මන්දාරය කණ්ඩායම් තුන යටතේ ඕර්ගේ සමාජිකයන් හඳුන්වා දීමට. මුලින්ම සඳුමිණි අක්කාගේ කණ්ඩායමේ සමාජිකයන් හඳුන්වා දෙමින් මම ඉල්ලා සිටිමි.
කැලේ බලන්න 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 රක්කල නැටනවා. Thank you.
මේ අභිවාදනය. Thank you.
ලොකු අදශ්‍යයක් තියෙනවා. ළමා වයස කියන්නේ හැම දෙයකම හිත යන ඒ වගේම ක්‍රියාශීලී වයසක්. නමුත් ඒ අතරම අපේ අනාගතය යහපත් කරගන්න අපේ දෙමාපියන් සතුටු කරන්න අපේ ගුරුවරුන් සතුටු කරන්න අපිට තියෙන එකම පිටුවහල තමයි අධ්‍යාපනය කියන්නේ. ඉතින් ඒ නාට්‍යයෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි ළමා වයසේදී සෙල්ලමටම හිත යොදවන්නේ නැතුව තමන්ගේ අරමුණු අභිලාෂයන් කරා යන්න මහන්සි වෙලා අධ්‍යාපනය ලබා ගන්න ඕනි කියලා. ඉතින් එයාලට මම දෙවියන් ස්තුති කරන අතරේ මේක ආරාධනයෙන් හසරාගේ නංගිලාගේ කණ්ඩායමටයි ඕකේ නාට්‍ය ඉදිරිපත් කරන ලෙස.
වැඩ කරන්නවා. ඒ ඒ වයසේදී ඒ ඒ කාලෙදී ඒ ඒ තීරණ ගන්නවා. අපි අපිට ලැබෙන ප්‍රශ්නවලදී නිවැරදි පිළිතුරු පක්‍රමශීලීව සහ කල්පනාවෙන් යුතුව ගන්න ඕනි කියන එක ඒ නාට්‍යයේ අර්ථය සහ ආදර්ශය වෙනවා. මේ ආරාධනය මන්දාර මල්ලිගේ කණ්ඩායමේ නාට්‍ය ගුණාත්මක ලෙසද Thank you.
සංස්කෘතියම කණ්ඩායමක්. ඉතින් මේ කණ්ඩායමට අපිට කතරගේ ආදර්ශයක් තියෙනවා. අප කුඩා කාලේම පුරුදු වී යුතුයි මත්ද්‍රව්‍ය මත්වතුර කියන්නේ කෙතරම්ම අයහපත් ද්‍රව්‍යයක්ද කියලා. අපි අපගේ අමාකාරයේ තරුණ කාලයේ මහනුවර සිට යහපත් කාලයක් ගත කිරීමට නම් යහපත් සෞඛ්‍යයක් සහ නිරෝගී බව අපට අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. ඒ සඳහා අප දරුවන් වශයෙන් සියලු දෙනාම අපගේ සෞඛ්‍යයට හිතකර මොනවද සහ සෞඛ්‍යයට අහිතකර මොනවද යන්න තේරුම් ගැනීම ජීවත් වෙයි. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය සහ මත්වතුර කියන දෑ පාවිච්චි කරන අයගේ ඇක්ටිවිටීමද ඔවුන්ට හැකියාව එහි අනිස ප්‍රතිඵල තේරුම් කර ගැනීමට දරුවන් වශයෙන් අපට හැකියාවක් ඇත. එසේනම් මේ පැමිණියත්තේ අපේ නාට්‍ය අංග තුන ඉදිරිපත් කිරීමෙන් පසු එහි අවසානයේ මුලින්ම ඉදිරිපත් කළ නාට්‍යයෙන් අපිට ගත හැකි ආදර්ශ දෙවැනි නාට්‍යයෙන් අපිට ගත හැකි ආදර්ශ තෙවැනි නාට්‍යයෙන් අපිට ගත හැකි ආදර්ශ අපගේ ජීවිතයට මනාපූර්වණ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මෙම නාට්‍යයන්ගේ මෙතනින් අවසාන කරන සියලු දෙනාට ස්තුතියි.